රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල දේශීය ණයත ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා මහ බැංකු අධිපති කියයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මොකද්ද මේ තත්ත්වය සහ ඒක මේ ෆයිනලයිස් කරන්න කවදේ පැරමීටර්ස් ඒක අපි ළඟදීම ෆයිනලයිස් කරන්න ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒක මොනින්ම අල්ලස සහ බෙහෙත් මාෆියාව ගැන රවි කුමුදේෂ් කියන කතාව ප්‍රථමයෙන් නවදහනේ දේශීය පුවත් වෙත දේශීය ණයද කඩිනමින් ප්‍රතිව්‍යුහගත කරන්න සිදුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා එහිදී බැංකු පද්ධතියද ස්ථායීව පවත්වාගෙන යා යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ හරියටම මේ ගැන කුමක් කරන්නේද මේ මොහොතේ තමාද දන්නේ නැති බවයි පසුගිය දාපැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ දැන් ආර්ථිකය පිළිබඳ අපතබන සටහන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මොකද්ද මේ තත්ත්වය සහ ඒක මේ ෆයිනලයිස් කරන්න කවදේ පැරමීටර්ස් ඒක අපි ළඟදීම ෆයිනලයිස් කරන්න ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒක මොනින්ම දැන් ඔය හෝල්ඩින්ග්ස් මේ ඒවා රිප්‍රොෆයිල් කරද්දී මේ මොන හරි මේ ඉම්ප්ලිකේෂන් කරද්දී මොන හරි මේ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය සම්බන්ධයෙන් ඔය ට්‍රෙෂරි බෝඩ් එක මොකද්ද කරන්න කියලා තාම මාත් දන්නේ නැහැ ඒක මේ කරද්දී මොන හරි මේ කැපිටලයිස් කියනවා හැමෝටම එකසාරයි කියන්න ඕනේ ඒක කැපිටලයිසේෂන් රිස්ක් එකක් මොකක් හරි තියෙද ඒක ඒක සම්බන්ධයෙන් මොකද නැහැ ඒකනේ අපි කියන්නේ බැංකු මුලපදි ස්ථාවරත්ව රැක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකොරළ විදේශීය ණයකරුවන්ගෙන් අපිට ලැබෙන සහන මොනවද කියන එක පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් යුක්ත තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර දෙයකට අවශ්‍ය වුණොත් යා යුත්තේ. ඉතින් එවැනි තත්ත්වයක තමයි මධ්‍යම බැංකුව විසින් දක්වලා තියෙන්නේ අපි මේ ඉක්මනට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට යන්නට ඕනේ කියන එක. මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට යොමු වීම තුළ දේශීය ණය කපා හැරීම බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සතු ද්‍රවශීලතාවයට දැඩිව බලපාන්නට පුළුවන්කම තියෙනවා. මේ ආර්ථික මේනකට හැකිලමින් පවතින ආර්ථිකයක්. මේ ආර්ථික තවදුරටත් නරකාසට ගමන් කිරීමට යම් ආකාරයකට හේතු වෙන්නට පුළුවන් කියන කාරණය තමයි අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි දිශානතියකට ගමන් කළද මේ වසරේ ආර්ථිකයේ හැකිලීමක් බලාපොරොත්තු වන බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙනවා ආසියානු සංවර්ධන බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ආසියානු සංවර්ධනය පිළිබඳ විවරණයේ මේ බව සඳහන්ව තිබෙනවා ඒ අනුව ආසියානු රටවල් අතුරින් ඍණ ආර්ථිකයක් බලාපොරොත්තු විය හැකි එකම රට ශ්‍රී ලංකාව බවයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 7.8% හැකිලී ගිය අතර 2023 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3% පමණ හැකිලුණු ඇතැයි අදාළ විවරණයෙන් පුරෝකථනය කර තිබෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කිරීමට යා යුතු මඟ දිගු බවයි ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව එළිදක්වමින් ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් පවසන්නේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වීමට නම් රටේ බාහිරමින්ම අභ්‍යන්තර ආර්ථික අසමතුලිතතා මුල්ලු හේතු සහ ඒවට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ මේ අතර වසරේ පළමු කාර්තුවේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 25577ක ආදායමක් උපයා තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනවාරි මාසයේ රුපියල් මිලියන 3106ක් සහ පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 10540ක් උපයා ඇති අතර මාර්තු මාසයේ එම ආදායම රුපියල් මිලියන 11930ක් දක්වා
පවා වර්ධනය වූ බවයි. පුද්ගල අතිකාරම් බද්දට අදාළවයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙම ආදායම උපයා ඇත්තේ. මෙම වාර්තාවට අනුව ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ බදු ආදායමේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. පී අකුර අයින් කොට ඒ අකුර ඉදිරියට දමා ත්‍රස්ත පනත භයානක කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අර 1979 අංක 48 දරන අපි එපයි කියලා කියපු ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනතේ කියන PTA එක වෙනස් කරලා P අකුර අයින් කරලා A අකුර කියලා ATA කියලා කලින්ටත් වඩා වෙනස් විදියට බලතල වැඩි කරලා ත්‍රස්ත විරෝධී පනත කියන නමින් ගෙනල්ලා තියෙනවා. දැන් මේ පනතේ බරපතල ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. රටේ ජනතාව මේ මොහොතෙත් ඉන්නවා තමන්ගේ අයිතීන් ඉල්ලමින්, තමන්ගේ ප්‍රශ්නවල උත්තර ඉල්ලමින්. ඒතොර දැන් ආණ්ඩුව කරන්න ඕන මේ ප්‍රශ්නවල උත්තර දෙන එක. හැබැයි ආණ්ඩුව කරලා තියෙන්නේ මොකද්ද? මේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලන ජනතාව මර්ධනය කරන්න නව පනතක්, ත්‍රස්ත විරෝධී පනත නැවත වටයකින් ගෙනල්ලා තියෙනවා. ඒතර එතනින් එහාට ගිහිල්ලා දැන් මේ ත්‍රස්ත ක්‍රියා කරනවයි කියලා කිව්වට පස්සේ, ආණ්ඩුවට විරුද්ධව මත දැක්වුවට පස්සේ, ආණ්ඩුව විරුද්ධව කතා කරාට පස්සේ, ආණ්ඩුව විරුද්ධව විරෝධතා දැක්වුවට පස්සේ දැන් කියනවා එහෙමනම් රටේ ත්‍රස්තවාදය තියෙනවා, මෙන්න මේක තමයි ත්‍රස්තවාදය කියන්නේ කියලා මේ නිර්වචනය ඇතුලේ ඒකට අදාළව මුද්‍රිත මාධ්‍යයක්වත් ප්‍රචාරය කරන්න බෑ. එතකොට මේ කියන විදිහට WhatsApp status එකක් දාන්න බෑ, Facebook comment එකක් දාන්න බෑ, Facebook එකේ post එකක් දාන්න බෑ, පත්‍රිකාවක් මුද්‍රණය කරලා බෙදන්න බෑ, ඒ වගේම පෝස්ටරයක් මුද්‍රණය කරලා රට පුරා අලවන්න බෑ, උද්ඝෝෂණයක බැනර් එකක් අරගෙන එන්න බෑ. මෙන්න මේ කියන විදිහට තමයි දැන් මේ පනත ගෙනල්ලා තියෙන්නේ. ඒතොර දැන් එක පැත්තකින් උද්ඝෝෂණ කරන එක ත්‍රස්තවාදය, වර්ජන කරන එක ත්‍රස්තවාදය, අනිත් පැත්තෙන් ඒව ප්‍රචාරණය කරන එක ත්‍රස්තවාදය. දැන් මේ කියන විදිහට මාධ්‍ය වලටත් මේක වාර්තා කරන්න බෑ. ඇයි ඒ? මේ ත්‍රස්තවාදී පනත යටත් ඇතුලේ මේක වාර්තා කිරීමත් ප්‍රශ්නයක් ලෙස තියෙනවා. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ පනත ගෙනල්ලා, විජේදාස රාජපක්ෂලා මේ පනත ගෙනල්ලා අපිට මොකද්ද කියලා කියන්නේ? මොකුත් නොවුණු ගානට ඇඳට වෙලා පාඩුවේ ඉන්න කියලා. ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිසක් ඊයේත් දැඩි විරෝධයක් පළ කළා. මේට විරුද්ධ වන්නේ රට අරාජික කිරීමට උත්සාහ කරන කණ්ඩායම් මිස සාමාන්‍ය ජනතාව නොවන බවයි මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ. ගොඩාක් කට්ටියට ඕන වෙලා තියෙන මේ රට කර්මාන්‍ය කළා, නැවත වීති සටන්වලට ගෙනල්ලා මේ රට අරාජික කරන්න. එහෙමයි තමයි ඔකට විරුද්ධව කටයුතු කරන්නේ. නමුත් රටේ සමස්ත ජනතාවට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ මේ රටේ සාමය ඇති කරගෙන, මේ රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්න ඉඩ නොදී, ඒ වගේම මේ රටේ සාමකාමී ජන ජීවිතයක් ගත කිරීම අවශ්‍යතාවය අරාජික කරන්න බලන් ඉන්න කට්ටිය තමයි මේකට විරුද්ධව කතා. කෙසේ වෙතත් ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පාර්ශ්ව සිය විරෝධය පළ කළා. රනිල් වික්‍රමසිංහ සුපිරි බලයක් අත්පත් කර ගැනීමටත්, එමගින් සියලුම වෘත්තීය සමිති ව්‍යාපාර, ජනතා ව්‍යාපාර, මාධ්‍යවල පවා තියෙන නිදහස, මාධ්‍යකරුවන්ට තියෙන නිදහස පවා නැති කිරීම උදෙසා සැලසුම් සහගතව ඒකාධිපතිත්වය කෙරෙහි ගමන් කිරීමට අවශ්‍ය නීතිමය රැකවරණය තමයි මේ පනත මගින් ලබා ගන්න උත්සාහ කරන්නේ. අවුරුදු 30 ගණනක් මේ රට ත්‍රස්තවාදයෙන් බැටකෑවා. ඒතොර ඒ කාලෙදිවත් මේ තරම් දරුණු, මේ තරම් බලාත්මක ත්‍රස්තවාදී පනතක් අපි දැක්කේ නැහැ. ආණ්ඩුවට විරුද්ධව, ආණ්ඩුවට විරෝධය ප්‍රකාශ කරන හැම පුද්ගලයෙක්ටම, හැම මාධ්‍ය ආයතනයකටම, හැම මාධ්‍යවේදියෙක්ටම ත්‍රස්තවාදී කැටියට හිර කරගන්න පුළුවන්, අත්අඩංගුවට ගන්න පුළුවන් ක්‍රමවේදයක් දැන් නීත්‍යානුකූල කරගන්න හදන මේ පනත ගේන්න හදන්නෙම මේ රටේ ජනතාව පීඩාවට පත් කරන්න සහ මර්ධනය පුළුල් කරලා මේ රටේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව බලාපොරොත්තු මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්න තමයි මේ පනත ගේන්න හදන්නේ. රටේ ජනතාව එකතු වෙලා තමන්ගේ විරෝධය පළ කරනවා නම් ඒ ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් ලෙස නම් කරලා අවශ්‍ය දඬුවම ආණ්ඩුවේ හිතමතේ පරිදි, ආණ්ඩුවේ නායකත්වයේ කැමැත්ත පරිදි ඉරඳවා තබාගෙන ඔවුන්ගේ වැඩපිළිවෙල නිහඬ කිරීම සඳහා අලුතෙන් පනත් ගේන්නේ ආණ්ඩුව හොඳ නම්. ආණ්ඩුව බය නිසා කිසියම් සේවාවක වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒ ක්‍රියාමාර්ග ත්‍රස්ත ක්‍රියාමාර්ග විදිහට ඔවුන් අර්ථකථනය කරන්න සූදානම් වෙනවා. මේ සූදානම් වෙන්නේ අන් කිසිවක් නෙවෙයි, මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිය උල්ලංඝනය කර ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට යවන තමන්ගේ දේශපාලන බලය නිර්ලජ්ජිත විදිහට තහවුරු කරගන්න රනිල් වික්‍රමසිංහගේ බලය තහවුරු කරගන්න ගේන පනතක්. මේ පනතේ ආධිනව තියන්නේ විශේෂයෙන් මාධ්‍ය ආයතනවලට. අමුමුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ කඩවෙන, මේ ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්තටම නැති වෙන පනතක් විදිහට මේ ත්‍රස්තවාදී පනත හඳුන්වන්න පුළුවන්. ත්‍රස්තවාදී ප්‍රශ්න තිබුණ කාලෙවත් මේ වගේ පනතක් ගෙනාවේ නැහැ. සාමකාමීව මිනිස්සු කරන අරගල මඩපවත්වන්න මේ වෘත්තීය වේදීන්
සහ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ ඔවුන්ගේ ප්‍රශ්න මේවා වෙනුවෙන් හඬනගද්දී මෙන්න මේවා මර්ධනය කරන්න ගෙනාපු පනතක් විදිහට තමයි අපි මේක දකින්නේ. දුර්වල දේශපාලන හා පරිපාලන තීන්දුව නිසා දිනෙන් දින සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් පවතින බව සෞඛ්‍ය වෘත්තිකයින් පෙන්වා දෙනවා. ඖෂධ හිඟය ඇති වෙන්න එක හේතුවක් විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් පෙන්වලා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තියෙන ඖෂධ සම්බන්ධ මෙහෙයුම කරන පරිගණක පද්ධතියේ අඩුපාඩු නිසා තමයි ඖෂධ හිඟය කල්තිය අඳුනාගෙන ඒව නිවැරදි කරන්න බැරි වෙන්නේ කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට සෞඛ්‍ය ලේකම්වරයා පහෝගිය කාලේ අදාළ සමාගම්තර ලිපිනිකුත් කරමින් කියනවා තවදුරටත් පරණ ඖෂධ සැපයුම් තොරතුරු පද්ධතියේ සේවය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන්න කියලා. දැන් මෙතන හතර බීරි කතාවක්. ඒ වගේම තමයි මිලියන 700ක් වියදම් කරලා ස්ථාපිත කරපු නව ඖෂධ සැපයුම් සම්බන්ධ පරිගණක පද්ධතියනොත් අනාගතයේ අවශ්‍ය කරන ඖෂධ හිඟය සම්බන්ධ තොරතුරු ලබා ගන්න බැරි වෙන බව දැන් ඖෂධ වේදීන් සහ රෝහල් පද්ධතිය ඇතුළෙන් වාර්තා වෙනවා. පහුගිය දවසක හෙලිදරව් කරා රුපියල් 7000 පෙත්තක් 77000ට ගන්න යනවා. 200 පෙත්තක් 2200ට ගන්න යනවා. එන ලක්ෂ 600ක පමණ පාඩුවක් සිදුවෙන ගනුදෙනුවක් ආසියානු සංවර්ධන බැංකුව හරහා සිද්ධ කරන ටෙන්ඩරයකින් සිද්ධ වෙනවා කියලා. අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් යවලා තිබ්බා. ඒක ද්වේෂ සහගත ප්‍රකාශයක්. එහෙම ගනුදෙනුවක් සිද්ධ වෙලා නැහැ කියලා. නමුත් අපිට සතුටුයි කියන්න, එහෙම මාධ්‍යයට යවන ගමන් ඊට අදාළ ටෙන්ඩරේ කැන්සල් කිරීමක් කරලා තියෙනවා සෞඛ්‍ය ඇමතිවර. එතකොට දැන් එහෙම එකක් සිද්ධ වුණේ නැත්තම් ඒ ටෙන්ඩර එක කැන්සල් කරේ ඇයි කියන ප්‍රශ්නේ තමයි අපි අහන්නේ. මේ වෙනකොට තියෙනවා රෝහල් වල ඖෂධ හිඟයක්. ඒ ඖෂධ හිඟය නිසාද කල්පැනපු බෙහෙත් රෝහල් වලින් නිකුත් කරනවා රෝගීන්ට. එතකොට මේ බෙහෙත් දෙන්න රෝහලේ කාර්ය මණ්ඩලයට චෝදනා කරන්න බෑ. මොකද මේවට ඖෂධ නියාමන අධිකාරිය තියෙනවා, ඇමතිවරයා ඉන්නෝ. ඖෂධයකින් හානියක් වුණොත් ඒකේ වගකීම සම්පූර්ණ ඖෂධ නියාමන අධිකාරියට වගේම ඇමතිවරයා බාරගත යුතුයි කියලා මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. එම පුතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යළිත් හමුවන්නේ 10:12 මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.